ආර්ජුන කාලින වෙත ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපේ වැඩිහිටියෝ වයසට යනකොට කියනවානේ දැන් ඇඟපත රිදෙනවා. දැන් ඉතින් අපේ හොඳ කාලේ ඉවරයි. ජීවත් වෙන ඉතිරි ටික කාලෙවත් දැහැමෙන් සෙමෙන් ගත කරන්න ඕනේ කියලා. ඔන්න අද අපි කතා කරනවා වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා පෙන්නපු මෑත කාලිනව සිදු සිදුවීම් දෙකක් ගැන. පළමු සිදුවීම මීටර 100න් පළවෙනියා වුණ අවුරුදු 80ක මිත්තණිය. යාපනයේ වික්ටෝරියා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩාවල පසුගිය දා පැවැත්තුණා. ඉතින් මේ නිවාසාන්තර ක්‍රීඩාවලදී මේ පාසලේ ආශිෂ්‍යාවන් වෙනුවෙන් මීටර 100 ධාවන තරගයකට සංවිධානය කරලා තිබුණා. ඔන්න ඉතින් මේ ධාවන තරගයට වයස අවුරුදු 45ට අඩු ආසියසු ක්‍රීඩකවන් 6 දෙනෙකුයි වයස අවුරුදු 55ට අඩු ක්‍රීඩකවන් 4 දෙනෙකුයි ඉදිරිපත් වෙලා හිටියා. ඔන්න මේ අතරේ මේ මීටර 100 තරගයට තවත් සුවිශේෂී කාන්තාවක් ඉදිරිපත් වෙලා හිටියා. ක්‍රීඩාවලට පැමිණ සිටි සියල්ලන්ගේ අවධානයට ලක් වූ මෙම කාන්තාව රජයේ ලිපිකාරණයක ලෙස සේවය කර විශ්‍රාම ලැබූ එස් මුත්තණී පුණිතාවති නැමැති වයස අවුරුදු 80ක් වන යාපනයේ වික්ටෝරියා විද්‍යාලයේ ආශිෂ්‍යාවක්. ඔයාලා විශ්වාස කරනවාද මෙම තරගයේ අවසාන මොහොතේදී මේ වයවෘද කාන්තාව තමන්ගේ උපරිම ජවය විදහා දක්වමින් පළමු ස්ථානයට පත් වුණා. මෙම කාන්තාවගේ පුදුමාකාර ජයග්‍රහණය නිසාම විදුහලේ සංවිධායක මණ්ඩලය මෙම ඉසව් වෙනුවෙන් වෙන්කර තිබූ ත්‍යාගයට අමතරව තවත් ත්‍යාග කිහිපයක්ම මේ වයවෘද දක්ෂ කාන්තාවට පිරිනමා තිබුණා. ඒ විතරක් නෙමෙයි තරගයේ නැරඹීම සඳහා පැමිණ අයගලුත් තවත් මුදල් ත්‍යාග රැසක් ඈ වෙත ලැබී තිබුණා. දෙවන සිදුවීම පෙම්වතා නිසා ඉගෙනීම අතහැර වයස අවුරුදු 90 දී උපාධිය ලබාගත් අත්තම්මා. ඔන්න මේ සිදුවීමේ කතානායිකාව වන ජොයිස් වියෝලා නම් කාන්තාව තරුණ අවදියේදී, ඒ කියන්නේ වර්ෂ 1951 දී ගෘහාර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය හදාරන්න ඇමරිකාවේ ඊසාන දිග ඉලිනොයිස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගනිමින් ඉද්දී ඇයට පල්ලියකදී ඩොන් ෆ්‍රීමන් කියලා තරුණයෙක් මුණ ගැහුණා. ඉතින් ඒ තරුණයා සමග මේ ජොයිස් වියෝලා නම් කාන්තාව ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කළා. පසු වර්ෂ 1955 දී ඇය මේ තරුණයාත් එක්ක විවාහ වුණා. කෙසේතත් විවාහයෙන් පස්සේ මේ කාන්තාවගේ වසර 3ක විශ්වවිද්‍යාල ජීවිතයට සමුදුන්නා. මේ යුවළ විවාහ වෙලා අවුරුදු 5ක් ගත වෙද්දී ඔවුන්ට දරුවන් 3 දෙනෙකු ලැබුණා. නමුත් පසු කාලෙක ඇයගේ සැමියා ඩොන් ෆ්‍රීමන් මරණයට පත්වීම සමග ඇය තම දරුවන් සමග තනි වුණා. කෙසේතත් නැවතත් මේ ජොයිස් වියෝලා ඩිෆෝ නම් පුද්ගලයෙකු සමග දෙවැනි වරට විවාහ වුණා. මේ විවාහයෙන් ඇයට දරුවන් 6 දෙනෙකු ලැබුණා. ඉතින් කාලය ගත වෙලා ගිහිල්ලා මේ වෙනකොට ජොයිස්ට මුණුබුරෝ 17ක් සහ දෙමුණුබුරෝ 24ක් ඉන්නවා. කෙසේතත් වර්ෂ 2019 දී ඇයට නැවතත් උසස් අධ්‍යාපනය ලබන්නට කැමැත්තක් ඇති වුණා. ඉතින් ඇයගේ මේ කැමැත්ත ඉටු කිරීම වෙනුවෙන් ජොයිස්ට ඇයගේ මුණුබුරු මිනිබිරියන් පිරිස උපකාර කළා. ඒ අනුව මේ මුණුබුරු මිනිබිරියන් ඇයගේ මේ ආශාව පිළිබඳ විශ්වවිද්‍යාල බලධාරීන්ට දැනුම් දුන්නාම විශ්වවිද්‍යාල බලධාරීන්ටත් එය අදාහගත නොහැකි වුණේ 1950 ගණන්වල තම අධ්‍යාපනයේ අත්හළ කාන්තාවක් නැවත අධ්‍යාපනයට යොමු වීම ඉතා විරල සිදුවීමක් නිසා. එයනෝ මුණුබුරු මිනිබිරියන් ඇයට පරිගණක දැනුම ලබා දීලා පරිගණකයේ ඔස්සේම අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නා. එයනෝ ජොයිස් වයස අවුරුදු 71කට පස්සේ නැවත තමන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. පසුගිය කොරෝනා කාල සීමාවේදී නිවෙස් වලට අමුත්තන් නොපැමිණීම නිසා සරසවි ආචාර මණ්ඩලයෙන් ලැබුණු අනගි සහයත් නිසා ජොයිස් උනන්දුවෙන් අධ්‍යාපනය හදාරලා වයස අවුරුදු 90ක් වෙද්දී තමන්ගේ උපාධිය සම්පූර්ණ කළා. උත්සාහයේ ධෛර්යය තියෙනවා නම් කළ නොහැක්කක් නැති බව මෙම සිදුවීම් දෙකෙන්ම අපිට මනාව පිළිබිඹු වෙනවා. එහෙනම් ආවර්ජන කාලින තුලින් නැවත හමු වෙමු.